පසුරු එකයි විනාඩි 30යි දැන් වෙලාව. බ්‍රහස්පතින්දා සුවසෙත ශ්‍රාවක හිතවතුනි, අපි සූදානම් බ්‍රහස්පතින්දා සුවසෙතින් මෙතැන් සිට ඔබට වටිනා මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න. අද අපි කතා බහ කරන්නේ මානසික ආතතිය හඳුනා ගැනීම පිළිබඳව. අද සුවසෙතින් අපි මේ කතා බහට එක් වෙන්නේ කොළඹ යුද හමුදා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රවිමාල් කලප්පත්ති. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන් නදීක. වෛද්‍යතුමනි, අපි මානසික ආතතිය හඳුනා ගැනීම පිළිබඳ කතා කරන්න සූදානම්. ඊට කලින් ශ්‍රාවක හිතවතුනි ඔබට මතක් කරන්න සූදානම් 01122686211 දුරකථන අංකය විවෘතයි. කතා කරන්න පිළිවන් බොහොම කාරුණිකව මතක් කරනවා අපේ මාතෘකාවට අදාළව ඔබේ ගැටළු අප වෙත යොමු කරන්න. එහෙමනම් වෛද්‍යතුමනි, අපි මුලින්ම කතා බහ කරමු. මොකක්ද මේ මානසික ආතතිය කියන්නේ? ඔව් නදීක, මං හිතන්නේ අද අපිට ඉතාමත්ම සමාජයට වැඩදායි මේ සටහනක් තියන්න පුළුවන් අපි මානසික ආතතිය ගැන කතා කරොත්. දැන් මානසික ආතතිය කියන එකේ අපි ප්‍රභවයන් ගන්න ඉස්සෙල්ලා මේක මොකද්ද කියලා හඳුර ගන්න ඕන. එතකොට යම්කිසි ආකාරයකට මනසට දරන්න බැරි තරම් පීඩනයක් හේතු ගණනාවක් ඔස්සේ ජීවිතේ ළඟා වෙන්න පුළුවන්. එතකොට මේක ආතතිය කියලා අපි ටෙන්ෂන් එකක් කියලා කියනවා. මේක ප්‍රකාශ වෙන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම අපේ මනසත් ශරීරයත් අතර ඉතාමත්ම සබැඳියාවක් තියෙනවා, ළඟ සබැඳියාවක් තියෙනවා. එතකොට හැම වෙලාවෙම ශරීරයේ ඇතිවන සමහර ආවේගාත්මක ස්වභාවයන් මනසට බලපාන්න පුළුවන්. මනසේ ඇතිවන වෙනස්කම් ඇවිල්ලා ශරීරයට බලපාන්න පුළුවන්. ඒතර අපි ජීවිතය ගොඩනගලා තියෙන්නේ මේ අපි ග්‍රහණය කරගන්න, මනසින් ග්‍රහණය කරගන්න අපි ජීවිතය කියලා දකින දේවල් ටිකක් සහ අපිට ඇත්තරම ශාරීරිකව සහ බාහිර පරිසරයෙන් අපිට ලැබෙන සංඥා සහ දේවල් තුලින් ඇතිවන පරිසරයක් නිර්මාණය වීමත් අතර ඝට්ටනයක් තුලින් තමයි මේක වෙන්නේ. එතකොට අපි දන්නවා අපි හැමෝටම තියෙනවා ඥාන සංයුතියක් කියලා එකක්. එතකොට මේ ඥාන සංයුතියත් අපිට ලැබෙන පරිසරයෙන්, ඒ කියන්නේ මානසික පරිසරයෙන්, බාහිර පරිසරයෙන් ලැබෙන පීඩනය, කියන්නේ ටාස්ක් වලින් ලැබෙන, කරගන්න පුළුවන්ද බැරිද මේ දේවල් සමතේකින්ම මේ වෙනකින් පීඩනය අන්තර්ක්‍රියා කරලා ශරීරයේ විසින් යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ ටිකක් මතු කරලා පෙන්නනවා. අන්නේ රෝග ලක්ෂණ ගත්තොත් අපි රෝගයක් කියන්නම හොඳ නැහැ. නමුත් මේක අපි දන්නවා අපිට කෙනෙක් අපේ ජීවිතේ ළඟ කෙනෙක් අපිට නැති වුණොත්, අපේ යම්කිසි ලොස් එකක්, එහෙම නැත්නම් නැතිවීමක් ජීවිතේ වුණොත් අපිට දැනෙන්න පටන් ගන්නවා අපේ නිින්ද යන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම පවතින ඔළුව කැක්කුමක් තියෙනවා. නැවත නැවත මේක හිතට ඇවිල්ලා මේ ප්‍රශ්න ගැන මතක් වීමක් සහ ගැන කල්පනා කිරීමක් තියෙනවා. එම ප්‍රශ්නේ ඇරෙන්න වෙන දෙයක් ගැන ජීවිතේ තියෙන දේවල් වලට හිත යොමු කිරීම හැකියාව අඩු වෙලා යනවා. ඒ වගේම ඩිප්‍රෙෂන් එකක්, එහෙම නැත්නම් විෂාදී හැඟීමක් සියලු දේ නැති වුණා, ඊළඟින් මේ විශ්වාස භංග තත්ත්වයක්, ඒ වගේම ඉච්ඡා භංගත්වයක්, ඔය හැමදේම අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ අතරේ ශරීරයේ යම්කිසි ආකාරයක වෙනස්කම් ටිකක් වෙනවා. මොකද මේ මසල්ස්, එහෙම නැත්නම් ඇඟේ තියෙන මේ මාංශ පේශී යම්කිසි ආකාරයක ආතතියකට ලක්වීමෙන් ඔළුව කැක්කුම් ඇති වෙන්න පුළුවන්, ඇඟේ රුදාවන් ඇති වෙන්න පුළුවන්, ඇඟේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්, ජොයින්ට් පේන්, එහෙම නැත්නම් අපි මේ සන්ධිවල ඇති වෙන කැක්කුම් ඇති වෙන්න පුළුවන්, නිතර බඩබුරුල් කරලා යන එකක්, ඒ වගේම පපුවේ ඇති වෙන ගෑස්මක්, මේ ආකාරයෙන් විවිධාකාර රෝග ලක්ෂණයන් ලෙස මේ මානසික පීඩනය ප්‍රකට වෙන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට තියෙන දේ තමයි මානසික පීඩනයේ තියෙන කෙනා මානසික පීඩනයක් කියලා ඒක පීඩනයක් වශයෙන් දකිනවා. නමුත් මේක එන්නේ කොහෙන්ද කියන ගැටලුව පිළිබඳ අවබෝධය ගොඩක් වෙලාවට අඩු බවක් පෙන්නුම් කරනවා. එතකොට අපි උපදේශන කටයුත්තක් කරනවා නම්, එහෙම නැත්නම් මේ පුද්ගලයා එක්ක යම්කිසි කතාවක් කතිකාවතක් ගොඩනගා ගන්නකොට මේ මානසික පීඩනය ඇතිවන හේතු එකිනෙකට වෙනස්, ඒවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ අනුව තමයි අපි ප්‍රතිකාර ක්‍රමවිදි සැලසුම් කරලා තියෙන්නේ.
මන්දන මංහිතන ක්ෂන දුන්න ඔබතුමා මානසික අතතිය කියන්නේ මොකක්ද මේක හඳුනා ගන්නේ කෙසේද කියන කාරණයට පිළිතුරක් ලබා දුන්න. ඒවගේම තමයි වෛද්‍යතුමනි දැන් කෙනෙක් කාලයක් තිස්සේ මේ ආතතියෙන් පෙළෙනවන මොකක්ද තියෙන තත්ත්වය දිගින් දිගටම ආතතියෙන් පෙළෙනවා. තාමත් වැදගත් ප්‍රශ්නයක් මේ අද ලෝකේ බහුතරයක්ම බෝ නොවන රෝගවලට හේතුව කියන්නේ දියවැඩියාව හෘදයාබාධ ඒ වගේම ආතරයිටිස් ඔය වගේ දේවල් වලට දිරිජුවම බලපාන සාධකයක් විදිහට විද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මානසිකව සහ කායිකව ඇතිවන ආතතීන්. මොකද මානසික ආතතියක් වෙනකොට මේ මොළය ඇතුළේ තියෙන සංවේදී අවයව කොටස් කීපයකට ඍජු බලපෑමක් ඇති කරන විශේෂයෙන්ම පිටියුටරි ග්‍රන්ථිය හයිපොතැලමස් ඔය ප්‍රදේශවල වැගිරෙන හෝමෝනයන් වල වෙනසක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් මානසික ආතතිය ඍජුවම බලපානකොට කෙනෙක්ගේ කෝටිසෝල් කියන හෝමෝනය විශාල ලෙස ප්‍රකටව ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. එතකොට මම අර කිව්ව රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. එතන මේ කෝටිසෝල් හෝමෝනය කාලාන්තරයක් ශ්‍රාවය වෙන. මොකද මානසික ආතතිය අපිට දැන් ඔයත් මාත් ගිහිලි වල මොක් හරි දෙයකට ගිහිලා අපිට අධික ලෙස වැඩ කරන්න සිද්ධ වෙනවා. අධික ලෙස මානසික පීඩාවෙන් ඉන්න ලැබෙනවා. හැමුත් මේක සති දෙකක් වගේ පොඩි කාලයකට නම් මේක රෝග ලක්ෂණයක් බවට පත් වෙන්නේ නැහැ. මේක ඇවිල්ලි වල අපේ ශරීරයේ තියෙන රෙසිලියන්ස් කියලා ස්වභාවයක්. ඒ කියන්නේ අපි රෙසිලියන්ස් කියලා ගත්තොත් දැන් ස්ප්‍රින් එකක් අරගෙන ඉවරලා අපි ඇදලා අතහැරියා මේක නැවත මුල් මට්ටමට පැමිණීමේ හැකියාවක් තියෙනවා. දැන් ඒ වගේ ඒ ශරීරයේ මොනවාදට දෙන්න හැක් පීඩන මට්ටම දරා ගැනීමේ හැකියාවක් ශරීරෙට තියෙනවා. ඒකට ඔබෙන් ගියොත් ඒ කියන්නේ බැරි වෙලාවක් අත්තේ මානසිකව බලන ට්‍රිගර් එක මානසිකව ප්‍රකට වෙන පීඩන බලපාන තුරු දෙන කරුණු දීර්ඝ කාලීනව පුද්ගලික ජීවිතයේ සමහර ගොඩක් වෙලට මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් අවුරුදු 10ක් ඒ ආකාරයෙන් වැඩි වෙනවා. උනොත් වෙන්නේ පැහැදිලි ලෙස ඒ හෝමෝන් ශ්‍රාවයේ වෙනස් වීම තුළ පැහැදිලි රෝග ඇති වෙන්න පටන් ගන්නවා. කියන්නේ ඉස්සලා රෝග ලක්ෂණ වශයෙන් මතුවෙන දේවල් මේක රෝගයක් බවට පත් වෙන්න ගන්නවා. එතකොට ඒකේ අනුසාරෙන් අපි අද දකිනවා ගොඩක් වෙලාවට මේ මානසික රෝග විෂාදය ඒ වගේම සයිකෝසියාව එහෙමත් නැත්නම් කාන්සාව ඒ වගේ මානසික රෝගී තත්ත්වයන් දරනකොට ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත් අක්‍රමතාව එහෙම නැත්නම් PTSD කියලා කියනවා ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මානසික කොට්ටාෂෙන් ගත්තොත් එහෙම නැත්නම් කායික කොට්ටාෂෙන් ගත්තොත් මේ මානසික ආතතිය කාලාන්තරයක් තුඩු බල තද බල ලෙස ප්‍රකට වීම තුලින් කෙනෙකුට දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ ඔය හැම දෙයක්ම ඇති වෙන්න පුළුවන්. ආතරයිටිස් වැනි රෝග අපි ඒවට කියනවා එක්සෙස් ඩිසෝඩර්ස් කියලා. ඒක ගොඩක් වෙලාවට මේ දැනට පවතින ජීවන රිද්මය තුළ ජීවන රටාව තුළ තමයි මේක පවතින. මොකද අපි හොඳටම දන්නවා මීට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා අපේ මුතුන් මිත්තන්ගේ කාලේ තිබිච්ච තත්ත්වෙ මීට වඩා ගොඩක් වෙනස්. හොඳයි, ඒ වෙනස් වීමත් එක්ක අපිට ඇත්තටම මේ තත්ත්වෙන් මිදෙන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් කියන කාරණේ පිළිබඳව කතා කරමු. බ්‍රහස්පතින්දා සුවසෙත සමගයි ඔබ එක්වෙස්සෙට එන්නේ. අද අපි කතා බහ කරන්නේ මානසික ආතතිය හඳුනා ගැනීම සහ මිදීම පිළිබඳව. කොළඹ යුද හමුදා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රවිමල් ගලප්පත්ති අද අපේ කතාබහට එක් වෙන්නේ. සුවසෙත 01112684214 දුරකථන අංකය මෙතෙන් සිට ඔබට විවෘත කරනවා. ඔබට පිළිවන් ඔබේ ගැටලු වෛද්‍යතුමන් වෙත යොමු කරන්න අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනින් ඔබට අවස්ථාව ඔබේ ගැටලුව යොමු කරන්න. හලෝ ඩොක්ටර්, මේ මම අර දෙකක් කතා කරන්නේ. මේ අපේ මේ අම්මා කාලේකට ක්‍රෑම කනවා කාලේ මේ කාලෙකට බලාගත්තුවත් බලාගෙන ඉන්නවා. මානසික ආබාධයක් තියෙනවා. මට තව පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන්ද? මේ කාලෙකට අම්මෙන් බත්ේම කනවා. ඒ කාලෙකට නිදිමයි බලාගෙන ඉන්නේ. බලාගත්තුවත් බලාගෙන නිදිමයි ඉන්නේ. ඔබ දුරකථනේ රැඳී ඉන්න වෛද්‍යතුමනි, මට පොඩ්ඩක් කියන්න, එයාට වයස කීයක් විතරක්ද? එයාට මීට ඉස්සෙල්ලා යම් කිසි ආකාරයක මානසික රෝගී තත්ත්වයක් තිබිලා තියෙනවද? නැත්නම් මේ ළඟදී ඇතිවෙච්ච ජීවිතේ හරි ඔයගොල්ලගේ පෞල් පරිසරය තුර ඇතිවෙච්ච වෙනස්කමකට පස්සේද මේ වගේ ස්වභාවයක් චර්යාත්මක ස්වභාවයක් ප්‍රකට වෙන්න පටන් ගත්තේ කියන එක? ඔව්, කලින් ඉඳන් මේ ගැටලුව තියෙන, දැන් අවුරුදු 20ක් වගේ ඉඳන් මේ ගැටලුව තියෙන. එතකොට මේ පිළිබඳ මීට ඉස්සලා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හරි හම්බෙලා තියෙනවද? දැනට බෙහෙත් කරනවා මේ රත්නතර මේ ස්පිරිතාලේ ડોක්ටර් කෙනෙක්. එතකොට මේ බෙහෙත් ගන්න කාලෙට මෙයාට රෝග ලක්ෂණ අඩුවීමක් දකින්න පුළුවන්ද? නෑ, වෙලාවකට මේ බෙහෙත් වලට කියලා අඩුවීමක් වෙන්නේ
කාලෙකට අඩු වෙනවා, කාලෙකට මේ බෙහෙත් දිවන්නට හැදෙනවා. එතකොට දැන් ඔබ කියන මේවත් එක අධිකව තරහ යන, අධිකව කිපෙන, මේ ගොඩක් වෙලාවට නිින්ද නොයන කාලත් එහෙම තියෙනවද? ඔව්, දුකක් එහෙම ඉතල ගොඩක් බල මේ ලෙඩේ වැඩි වෙනවා. හරි. නෑ දැන් ඔබ කියන කරුණු මත ඇත්තට මේ රෝගියාව බලන්න ඕන. නමුත් මට පේන විදිහට යම්කිසි ආකාරයක කාලාන්තරයක් තිස්සේ පවතින මානසික රෝගී තත්ත්වයක් තමයි යොතන මට පෙන්නුම් කරන්නේ. නමුත් අපි ඒ ලෙඩාගේ වතගොත සියල්ල හොයාගන්න ඕන, මොනවා හරි ලේ ධාතුවේ එහෙම නැත්නම් ශරීර ධාතුවල කරපු මොනවා හරි පරීක්ෂණ වාර්තා තියෙනවා නම් ඒ දේවල් බලන්නත් ඕන. මං හිතන්නේ ඔබට හොඳම දේ තමයි රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා හමු වෙලා මෙයා ගැන සම්පූර්ණ විස්තරයක් ඒ වෛද්‍යවරයාට දන්වලා අවශ්‍ය වෛද්‍ය කටයුතු කරගෙන ඉවරලා ඒ කියන ආකාරයට බෙහෙත් දිගට පාවිච්චි කරන එක තමයි ඉතාමත්ම වැදගත්. ගොඩක් වෙලාවට මේ පවුල්වල කට්ටියට තේරුම් ගන්න බැරි දේ තමයි මානසික ලෙඩක් කියන්නේ කාලාන්තරය ජීවිත කාලේ පුරාම පවතින පුළුවන් රෝගී තත්ත්වයක්. එතකොට දැන් අපි දියවැඩියාව කිව්වොත් අපි දියවැඩියාවට හැමදාම බෙහෙත් බොන්න වෙනවා. ඒ වගේ මානසික රෝගියටත් ජීවිත කාලය පුරාම සමහරලාට බෙහෙත් බොන්න වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අවුරුදු 20ක් වෙන කාලයක් ওই தත්ත්වයේ තිබුණා නම්. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට හොලෙඩ හොඳ වේගන එනකොට මනසට දැනෙන්නේ නැහැ මට රෝගයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බෙහෙත් නතර කරනවා. ඒ වගේම ෆැමිලි එකේ පවුල කට්ටියත් උත්සුක වෙනවා දැන් හරි අම්මට හොඳයි බෙහෙත් නතර කරමු කියලා. හැබැයි අවසනාවකට වගේ අර ජානමය ප්‍රභවය තියෙනවා මේ ශරීරය ඇතුලේ. ඒ හින්දා නැවත මානසික රෝගය උත්සන්න වෛනවා. ඒ අදාළ මේ ජෛව රසායනික ක්‍රියාකාරකම් මොලේ බෙහෙත් වලින් වෙන දේ සිදුවෙන්නේ නැතිකොට. ඉතින් මේක ඉතාමත්ම සංවේදීව තේරුම් ගත යුතු දෙයක්. මං හිතන්නේ ඔබට හොඳම ක්‍රමවේදය තමයි රත්නපුර විශේෂඥ වෛද්‍යවරයා ඒ රෝහලේ ක්ලිනික් එකට ගිහිලිවරලා ඒ තුලින් බෙහෙත් සහ අවශ්‍ය උපදෙස් ලබා ගන්න එක. හොඳයි, අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව ඔබේ ගැටළු යොමු කරන්න. හලෝ. ඔව්, අපි අහගෙන ඉන්න ඔබේ ගැටළුව යොමු කරන්න. මගේ වයස අවුරුදු 49යි. මම කාලයක් මගේ මහත්තයාගේ ප්‍රශ්න වලින් ගොඩාක් ගස් මැද්ද ජීවත් වෙන කෙනෙක්. මට දැන් මේ අවුරුද්දක දෙගෙන හරියට කල්පනා වඩු. ඒ කියන්නේ මට يعني ඊයේ දේ අද මතක නැති වෙන කොච්චර මතක් කරත් මතකෙට එන්නේ නැහැ. හරි. එතකොට ඔබ කාලාන්තරයක් තිස්සේ ඔය මහත්යත් ඔබත් අතර තිබිච්ච සම්බන්ධතාවය තුළ මානසික පීඩනයකට ගැටලුවකට යොමු වෙලා තිබිලා තියෙනවා. දැන් ඊට පස්සේ දැන් අවුරුදු 49ක් වගේ කාලයක්කට පස්සේ ඔබට මතක කල්පනා මදිකමක් දැනෙන්න පටන් ගන්න තියෙනවා ළඟදී ඉඳලා. මට කියන්න පුළුවන් මේකත් එක්ක ඔබට නිින්ද යෑම, එහෙම නැත්නම් ඇඟට තියෙන මේ මොනවාද ශක්තිය ඒව දේවලුත් අඩු වෙලා තියෙනවද කියලා? ඒක බිබු දාට මට නිින්ද යනවා. ඒක බිව්වේ නැති දාසට මට නිින්ද යන එක අඩුයි. මට ඇතිසේ කල්පනා මට කල්පනා නැකිරුවත් නිින්ද යන ගතිය අඩුයි. මට බෙහෙත් පෙත්ත අර සික්තිසන් කියන බෙහෙත් පෙත්ත බිබු දාට නිින්ද යනවා. මට මතකයේ කියන එක එන්න එන්නම මට හිතෙනවා මේ ඇත්තරම අමතක වෙන ගතිය වැඩි. ගොඩක් ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි ජීවත් වෙන්නේ දැනට. අසල ඒක නිසාද කියලා මට හිතෙනවා. ඉතින් දැන් අම්මේ මෙහෙමයි, ගොඩක් වෙලාවට දැන් දීර්ඝකාලීනව මානසික ආතති තියෙන කෙනෙකුට විෂාදය කියන රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම ඔබට තියෙන ඔය මතකයේ අඩුවීම එදිනෙදා ජීවිතේ කටයුතු වලදී නම් වෙන දේ නම්, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් යතුරු කැරල දාපු තැනක් මතක නැහැ, එහෙම නැත්නම් අද කාපු දේ මතක නැහැ, එහෙම නැත්නම් ලියුමක් තැපැල් කරලා දුන්නොත් ඒක තැපැල් කරාද නැද්ද, බැංකුවට සල්ලි දැම්මද නැද්ද, ඔය වගේ එදිනෙදා කටයුතු වලට මතක ශක්තිය අඩුවීමක් නම් තියෙන්නේ ගොඩක් වෙලාවට අපි දකින ඔය විෂාදයට අදාළ රෝග ලක්ෂණයක් විදිහට ඔක මතුවලා එන්න පුළුවන්. නමුත් මට ඔබ විස්තර කරන ආකාරයට ඔබ කිව්වේ නැහැ මේ ඔබේ අතීත මතකයන් නැති වෙලා යනවා කියලා. එහෙම නැත්නම් ගොඩාක් ගැඹුරු අතීතයේ මතක දේවල් ඒ වගේම මේ යම් යම් දේවල් ප්‍රකාශ කරන්න ඔබට වචන හොයා ගැනීම පිළිබඳව මේ ප්‍රශ්නයක් එහෙම තියෙනවා කියලා ඔබට කියුනේ නැහැ. මම වෛද්‍යතුමනේ මේ තාම දුරකථනයේ රැඳී අපිට ඒ ගැන දැනගන්නට පිළිවන්. ආ හරි. ඔ ඒ මං අහපු ටික ඔබට ඇහුණද? ඔව් ඔව් ඇහුණා. මට මෙහෙමයි ડોક્ટર, ගැඹුරු ගොඩ ඔළුවට ගොඩාක් කම්පණය වෙන දේවල් ගොඩක් කල්පනා කරාම මතකෙට එනවා. සාමාන්‍ය සිදුවීම්
එදිනෙදා කතා බහ කරන දේවල් ඒව ඔක්කොම අමතකයි. දැන් මම දෙයක් මගේ හිතේ තියෙනවා දෙයක් මම කියන්න ගියාට කියවෙන්නේ වෙන දේවල්. කියන්නේ දැන් මං කිව්ව කොළපාට කෝපය කියන එක මගේ කටින් පිට වෙන්නේ වචන පාට පහක් විතර කියවිලා තමයි නියම වචන මගේ කටින් පිට වෙන්නේ. يعني ඒක දැන් අපි ළමයි තේරුම් අරගන්නේ අම්මා කියන පාට නෙමෙයි කියවෙන්නේ යාළුවෝ වෙන තැනක් කියන තැන නෙමෙයි කියන්නේ කල්පනා කරනවා. මම හිතලා හිතලා තමයි ඒක මගේ කටින් පිට කරගන්න පුළුවන්. පවුලේ කාටවත් මේ වගේ රෝග ලක්ෂණ තිබිලා තියෙනවාද? විශේෂයෙන්ම ඔයාගේ අම්මට හරි අක්කල නංගිලාට හරි වයසට යනකොට අමතක වීමේ රෝග තත්යක් තිබිලා තියෙනවාද කාටවත්? නෑ නෑ දැනගන්න නෑ. මොකද මගේ අම්මයි තාත්තා දෙන්නම මම පොඩි කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මගේ සහෝදරයෝ දෙන්නට එහෙම දෙයක් නැහැ. මම මාර ප්‍රශ්න මැද්ද ජීවත් වෙන නිසා දෝ කියලා දෙනවා. ඒ කියන දේනේ මේ කියවෙන්නේ හිතේ තිබුණාට පිට වෙන්නේ. අනික ගැඹුරු දේවල් මතක තියෙනවා. සාමාන්‍ය දිනදා කතා කරන දේවල් ඔබ කියපුකින් පැහැදිලි ගැඹුරු දේවල් මතක තියෙනවා. නමුත් එදිනෙදා දේවල් තමයි මේ වෙන්නේ. වගේම ඔයා අර කිව්වා මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ පොඩි කතන්දරයක්. ඒ කියන්නේ මේ සමහරලාවට මොකක් හරි දෙයක් ප්‍රකාශ කරගන්න වුණාම කීප වතාවක් එක එක විදිවලින් කියලා තමයි ප්‍රකාශ කරන්න කියලා. ඒතකොට මේක විෂාදී තත්ත්වයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් මේක දරුණුවටම ගියාම මීට වඩා දරුණුවට ඔය මතක ශක්තිය අඩු වීමත් වගේම වැඩ කරගන්න එදිනදා වැඩ කටයුතු කරගන්න බැරි වෙන තත්යකටත් පත් වෙනවා. නමුත් ඔබට දැන් තියෙන තත්යේදී විෂාදී රෝග ලක්ෂණ තිබෙන හින්දා ළඟම තියෙන මේ මානසික රෝග සායනේ වෛද්‍යවරයා හම්බ වෙලා ඒ පිළිබඳ බෙහෙත් ටිකක් ගන්න එක ඉතාම වැදගත්. මොකද හේතුව කාලාන්තරයක් මේක පැවතීම තුළින් ජීවිතයට ජීවත් වෙන්න තියෙන ආසාව නැතිවීමත් ඒ වගේම සියදිවි ආත්මනාශක සිතුවිලි ඇතිවීමත් වැඩ කටයුතු කරගන්න බැරි තත්යක් ඇතිවීමත් ඔවගේ දරුණු රෝග ලක්ෂණ වලට පස්සේ ඇති වෙන්න පුළුවන්. කොහොම කරත් ඔබව නැවත වතාවක් වෛද්‍යවරයෙක් විසින් ඉතාමත්ම සූක්ෂමව පරීක්ෂා කරන්න ඕන. හෝමෝන පද්ධතිය පමණක් නෙමෙයි මේ ඔබේ දැන් අවුරුදු 49ක් සුද්ධ මාසික සුද්ධ වීම නැතිවීම තුලත් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්වෙන් කරලා බලලිවර වෙලා මේ පැහැදිලි වෛද්‍ය මේ වෛද්‍යමය කටයුත්තක් කළ යුතුයි බෙහෙත් ප්‍රකාශ කිරීමට ඉස්සෙල්ලා. හොඳයි, අපිට තවත් දුරකථන එමතුමක් දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව ඔබේ ගැටලුව යොමු කරන්න. වෛද්‍යතුමනි, මගේ ස්වාමි පුරුෂයාට දැන් අවුරුදු දෙකහමාරක වේලෙ ඉඳලා පාකින්සන් රෝගය තියෙනවා කියලා වෛද්‍යවරු නියම කළා තියෙනවා. ඉතින් මේ ඔහු මේ හැම වෙලාවෙම ඉන්නේ මේ එයා කලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරපු පුද්ගලයෙක්. හැම වෙලාවෙම කතා කරන්නේ එයා ඔෆිස් එක ගැන තමයි. එයාගේ කල්පනා තියෙන්නේම ඔෆිස් එකට යනවා. ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. එහේ ඉඳලා ගෙදර එන කතාව කියනවා. යාළුව ගැන කියනවා. ඒ ඇරෙන්න මේ ගෙදර දෙයක් ගැන යා කිසි සම්බන්ධයක් නැහැ. බොහෝ වෙලාවටම අඩුයි. ඔව්, දැන් ඔබ ඔය කියන මේ ඔබේ සැමියාට පාකින්සන්ස් රෝගය හැදිලා කොච්චර කාලයක් වෙනවද? හරි, දැන් අම්මේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පාකින්සන්ස් කියන්නේ සංකීර්ණ රෝග තත්ත්වයක්. ඒක ස්නායුගත සහ මනෝගත කියන කොටස් දෙකම ඇතුළත් රෝගී තත්ත්වයක්. එතෙන්දී මතකය පිළිබඳ මොළේ තියෙන ප්‍රභව වලටත් යම්කිසි හානියක් සිදු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සමහර වෙලාවට ඒගොල්ලෝ අතීතයේ දේවල් මතක තියෙන්න පුළුවන්. එදිනෙදා කරන කටයුතු වලදී දුර්වලතාවයක් දක්වන්න පුළුවන්. මේ මොනවාද උත්සුක වෙන්න පුළුවන්, මගහැරෙන්න පුළුවන්, මේ වගේ දේවල් පවතිනවා. එතකොට අනික් වැඩේ තමයි ඔය ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මොනවාද විෂාදී තත්ත්වයක් සහ anxiety එහෙම නැත්නම් මේ මේ යම් කිසි අතිවන චකිතමය තත්ත්වයක්, ඒ වගේම සයිකෝසියාව කියන තත්ත්වයක් තුනම මේ ඔය රෝග තත්ත්වයේදී මතුවෙන්න පුළුවන් මානසික රෝග ලක්ෂණ විදියට. ඉතින් ඒ හින්දා ඉතාමත්ම මේ සංවේදීව මේ මතක ශක්තිය පිළිබඳ පරීක්ෂණයක් කරලා බලන්න ඕනම් මේ මොනවාද මේ පුද්ගලයාගේ තියෙන ගැටලුව මොකද්ද කියලා අඳුරගන්න. සමහර ලාවට ගොඩක් වෙලාවට පාකින්සන්ස් රෝගයට දෙන බෙහෙත්වලිනුත් යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන්, රෝගයනුත් කෙලින්ම බලපෑමක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක පවතින මානසික රෝගී තත්ත්වයක් මතුවෙන්නත් පුළුවන්.
ඒ හින්දා හොඳම වැඩේ තමයි ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඉතා ඉස්සල්ලාම පාකින්සන්ස් රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන ඊට පස්සේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරන එක. සමහරට අපිට ගොඩක් කාලවලට මොළේ ඇතුලේ ස්නායුවල කොච්චර ඩැමේජ් එකක් තියෙනවද කියලා චෙක් කරන්න මේ ස්කෑන් එහෙම නැත්නම් මොළේ ඡායාරූප සටහනක් ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකෙම අපි පැහැදිලිව හොයාගන්න ඕන මේ රෝගයේ තියෙන රෝගයේ දැනට පවතින තත්ත්වය ගැන. ඒක කරන්න නැතුව රෝගයට පිළියමක් කරන්න අපහසුයි. නමුත් ඔබ කියන තත්ත්වයේදී පැහැදිලි මානසික රෝග ලක්ෂණ තත්ත්වයක් දැනට මේ රෝගියාට ඇති වෙලා තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. 0112268214 දුරකථන අංකයෙන් ඔබට අවස්ථාව අයුබෝවන් ඔබේ ගැටළුව යොමු කරන්න. වෛද්‍යතුමනි, මම මේ ප්‍රශ්නේ අහන්නේ පොදු ප්‍රශ්නයක් හැටියට. ඉතින් සමාජ බීතිකාව කියන එකත් ඔය මකුලෝ වැනි සත්තුන්ට බය එකක්, ඒක සාමාන්‍ය රෝගී තත්ත්වයක්ද, ප්‍රතිකාර කරන ඕන තත්ත්වයක්ද, ඒක සාමාන්‍ය තත්ත්වයක්ද? මේක සාමාන්‍යත්වයක්. ඒ වගේම දැන් මෙහෙමයි, අපි හැමෝටම යම් කිසි ආකාරයක චකිතයක් තියෙන්න පුළුවන් සබාවක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන. නමුත් සබාවක් ඉස්සරහට ගිහිල්ලා පළවෙනි වතාවට කතා කරයින් පස්සේ, දෙවෙනි වතාවට කතා කරයින් පස්සේ, තුන්වෙනි වතාවට කතා කරයින් පස්සේ අපේ චකිතය මගහැරිලා යන ගතියක් සාමාන්‍යයෙන් පවතිනවා. ඉතින් අපි ඒ කියන්නේ අපි පිළිබඳ ආත්ම අදිෂ්ඨානයක් ඇති කරගෙන අපිට තත්ත්වයට මූණ දෙන්න හැකියාව ලැබෙනවා. නමුත් ඔය ෆෝබියා කියන තත්ත්වවලදී, ඒ කියන්නේ ඒකැවිලිවලා මේ විශේෂයෙන්ම anxiety disorders කියන කොටසේන දෙයක්, phobia කියන තත්ත්වවලදී, ඒ කියන්නේ ඇතිවන අධික බය තත්ත්වවලදී ඒගොල්ලන්ට ඒ තත්ත්වෙට මූණ දෙන්න බෑ. එතකොට සමාජ බීතිකාව තියෙන රෝගියෙක් නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බස් එකේ, කෝච්චියේ වගේ තැන්වල යන්නේ නැහැ, සභාවක කතා කරන්නේ නැහැ, මිතුරන්ගේ සුහද පිළිසඳරකටවත් සහභාගී වෙන්නේ නැහැ. ඉතින් ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතේට ඍජු බලපෑමක් ඇති කරලි වෙලා ඒගොල්ලෝ තනි වෙලා බොහොම පීඩාවෙන් මිරිකිලා මේ පිළිබඳ හිතමින් ඉන්න ස්වභාවයක් තියෙන ඒගොල්ලන්ට දැනෙනවා. මේ සමාජයේ කට්ටිය ලං වෙනකොට ඒගොල්ලන්ට දැඩි අසහනයක් දැනෙනවා. ඉතින් මේක රෝගී තත්ත්වයක්. මේක පැහැදිලි ලෙසම චර්යාත්මක ක්‍රමවේද තුලින් සහ ඖෂධමය ක්‍රමවේද කියන ක්‍රමවේද දෙකම තුලින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. අර ඔබ කියවුවා වගේ කැරපොත්තන්ට, මකුණන්ට, බල්ලන්ට, පූසන්ට ඕන දෙයකට බය වීම තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් අතර එක ටිකක් ප්‍රකටයි. මේ මොනවාද, ඒකත් සාමාන්‍ය සමාජයේ තියෙනවා. නමුත් අපි ගොඩක් කාලවලට කැරපොත්තේ කල් ඇල්ලුවොත්, එහෙම නැත්නම් ගෙම්බෙක් අතර ගත්තොත්, එහෙම නැත්නම් සතෙක් අතර ගත්තොත්, ඒ බීතිය ක්‍රමෙන් අඩුවෙලා යනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නමුත් මේක කාලාන්තරය තිස්සේ පවතිනවා නම් මේක ඉතාමත්ම දරුණු ලෙස ඒගොල්ලොන්ගේ ජීවිතේට බලපානවා. කියන රෑට තනක නිදා ගන්නවත් බැරි විදියට, එහෙම නැත්නම් මොක් හරි වැඩක යෙදෙන්න බැරි විදියට මේක බලපානවා නම්, ගෙයක් දොරක් අස් කර ගන්න බැරි විදියට මේක බලපානවා නම් මේක රෝගී තත්ත්වයක්. මේකටත් චර්යාත්මක සහ ඖෂධ ක්‍රමවේද වලින් ක්‍රියාත්මක වෙලා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. හොඳයි, සුවසිත සමගයි ඔබ එක්වේ සිටින්නේ. මානසික ආතතිය හඳුනා ගැනීම පිළිබඳව කතා බහ කරන්නේ කොළඹ යුද හමුදා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රවිමල් ගලප්පති සමගයි අපි සුවසිතෙන් කතා බහ කරන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි කිව්වා දිගින් දිකට මේ මානසික ආතතියෙන් පෙළෙනවන සිදුවන තත්ත්වය පිළිබඳව අපි කතා කරා. අවසන් විනාඩි 7ක් වගේ කාලයක් අපිට ඉතිරි වෙලා තියෙන්නේ. අපි කතා කරමු වෛද්‍යතුමනි, ඇත්තටම මේ තත්ත්වයෙන් මිදීම සඳහා අපිට මොනවද කරන්න පුළුවන්? ඔව්, දැන් මේ මානසික ආතතියට අපි බලන්න ඕන වෙනත් පර්ස්පෙක්ටිව් එකකින්, වෙනත් පැතිකඩකින්. අතීතය කියන එක හරිම වැදගත්. මේ මානසික ආතතිය ගැන අපිට විශ්ලේෂණාත්මක සහ රිෆ්ලෙක්ටිව් මේ හැඟීමක් ඇති කරගන්න. දැන් අපේ මුතුන් මිත්තන් ගත්තම බොහොම ස්වභාවික පරිසරයත් එක්ක, ස්වභාවික කෑම, ස්වභාවික පරිසරය තුළ ජීවත් වෙලා ඒගොල්ලෝ යම්කිසි ආකාරයක අධික පීඩනය ඔළුවට ගන්න නැතුව ආගම දහමට ලං වෙලා යම්කිසි ආකාරයක කෝපින් මේවා මේ මානසික ආතතිය ඇතිවීමේදී ඒක මේ මැනේජ් කරගන්න, කළමනාකරණය කරගැනීමේ යම්කිසි ටූල්ස් එහෙම නැත්තම් මෙවලම් සහිතව ජීවත් වුණේ. නමුත් අද අපිව සමාජ රටාව තුලින් දරුණු ලෙස මේ මේන් ඈත් කරලා තියෙනවා. ඒතකොට අද සමාජ රටාව තුල තරඟකාරීත්වය ඉතාම ඉහළයි. අධ්‍යාපනය ගත්තත් එහෙමයි, අපි රැකියාව ගත්තත් එහෙමයි, මුදල් කියන දෙයට වැඩි ලෙස වැඩිපුර අගයක් දීලිවරලා ඒ තුල ගමන් කරන රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කාලවලට අපේ අවට මානසික ආතතිය ඇති කර ගැනීමේදී 50%කට වඩා අපේ මනස සහ අපේ ආකල්පයන්
ඒ වගේම අපේ අතීත අත්දැකීම් කියන තුනම මේකට තුඩු දීලා තියෙනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි අද වර්තමාන ජන ජීවිතය තුළ ළමයින්ට ආදරය අඩුකම තියෙනවා. ඉතින් ආදරය අඩුකම තිබීම තුළින් ඒගොල්ලොන්ට යම්කිසි ගයිඩන්ස් එකක් ඒ වගේම අගයක් ජීවිතේ ලැබිලා නැහැ. ඉතින් ඒගොල්ලෝ අමුතු අගයන් හොයන්න යම්කිසි ආකාරයක හඹායෑම ක්‍රියාවලියක් යෙදෙනවා. ඉතින් ඒ තුළ ඒගොල්ලන්ගේ මානසික ආතතිය නිබන්ධවම වැඩි වෙනවා. ඒ වගේම මං කිව්වා වගේ රැකියාව තුළ, විභාග තුළ, හැමදේම තුළ සහ ජීවිතය තුළ මානසික ආතතිය වැඩි වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි ඉස්සර තිබිච්ච ස්වභාවික සම්පතක් තමයි විශ්වාසය කියන්නේ. කියන අම්මලා තාත්තලා දරුවෝ හැමෝම එකිනෙකා විශ්වාස කරලා හිටියා. නමුත් අද සම්බන්ධතා තුළ විශ්වාසය කියන එක කැඩිලා ගිහිල්ලා තියෙනවා. එතකොට සම්බන්ධතා තුලින්වත් යම්කිසි ආකාරයක මානසික සන්තෝෂයක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි මේ පරිසරය වෙනස් කිරීම සහ අපේ ආකල්ප වෙනස් කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ මොහොතේ ජීවත් වෙන එක, එහෙම නැත්නම් මේ මොහොතේ ජීවත් වෙනවා කියන්නේ අපි ප්‍රසන්ට් ස්ටේට් මයින්ඩ්ෆුල්නස් කියන එක, සතිමත් භාවය කියන එක ඉතාම වැදගත්. මානසික ආතතිය කල්පනාකරණය කරගන්න. එතකොට මේ සතිමත් කියන්නේ මේ මොහොතේ මොකද්ද මට වෙන්නේ, මගේ මනසට වෙන්නේ, මගේ බලාපොරොත්තු මොනවද, මේ සියල්ල රියලිස්ටික්ද, එහෙම නැත්නම් මේ අපි හඹායමේ ක්‍රියාවලියක ගිහිලි වෙලා වැඩක් නැති දෙයක් තුල අපි ආතතියක් ඇති කරගෙන තිබෙනවද කියන එක අපි කල්පනා කරන්න ඕන. දැන් විශේෂයෙන්ම අද සයිබර් ලෝකය තුල දැන් අපි දන්නවා ෆෝන් මැසේජ් ගත්තොත්, අපි ෆෝන් එක ගත්තොත්, ඉන්ටර්නෙට් එක ගත්තොත් මේවා විශාල ලෙස මානසික ආතතිය වැඩි කරන්න තුඩු දීලා තියෙනවා. අපිට ඒකෙන් හොඳක් වෙනවා අධ්‍යාපනයේ පැත්ත, අපේ යාළුවොත් එක්ක මිත්‍ර සමාගමක් තියාගන්න හැමදේටම උදව්වකුත් වෙනවා. නමුත් මේක ඔබ්සෙසිව්, එහෙම නැත්නම් මේක අතිශයින්ම නිතර නිතර මනසින් කළ යුතුම කියන හැඟීමෙන් මේ දේවල් වල නිරත වෙන්න ගිහිල්ලා ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න වලට ගොඩක් අය මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ අනියම් සම්බන්ධතාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ෆෝන් එකට ඇඩික් වීම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සබ්ස්ටන්ස්, එහෙම නැත්නම් මොනවාද මත්පැන්, මද්දියර, මත්ද්‍රව්‍ය සියල්ලට ඇබ්බැහි වීම වෙන්න පුළුවන්. මොකද පුද්ගලයන්ගේ මනස පුරුදු කරලා තියෙන්නේ නිතැතිම්ම දැම්මම මට අවශ්‍ය සතුට ලබා ගන්න. ඒකට ඉවසීම කියන දේ ඉතාමත්ම අඩුවෙන් ප්‍රගුණ කරන්නේ. එතකොට මේ තත්ත්වයන් යටතේ මානසික ආතතිය ඉතාම දරුණු ලෙස අපිට ජීවිතේ බලපානවා. එතකොට අපි ආකල්පමේ වෙනසක් ඇති කරගත යුතුමයි. ඒ කියන්නේ අපිට විශේෂයෙන්ම කනගාටුයි කියන බටහිර ලෝකය තුලින්, දියුණුව කියන පරිසරය තුලින් අපේ ජීවිතවලට හැඩගන්වලා හැඩතලයක් දීලා තියෙනවා. මෙන්න මේ විදියට මේ ෆෝන් එක තියෙනවා නම් ඔබ දියුණුවයි, මේ වාහනේ තියෙනවා නම් ඔබ දියුණුවයි, මේ දේවල් මේ මැටීරියල් වර්ල්ඩ් එකේ තියෙන දේවල් තියෙනවා නම් තමයි ඔබ දියුණු කියලා. ඒ ආකල්ප දිහා අපි ඉතාමත්ම සූක්ෂමව මනසින් බලන්න ඕන. දැන් අපි අතර දැනටත් ඉන්නවා මානසික ආතතිය අඩුවෙන් තියාගෙන ඉන්න පුද්ගලයෝ. ඒගොල්ලෝ ඉතාම සරල ජීවිත ගෙවන අය ගොඩක් වෙලාවට. ඔබට ඉතින් මේවා මේ මොඩල් කරන්න පුළුවන්. අපි මේ මහිතන ජාතික ප්‍රතිපත්තියක් තුළින් හරි, එහෙම නැත්නම් යම් කිසි ආකාරයක තුළින් මේ වෙනසක් ඇති කළ යුතුයි අපේ හිතුවිලි රටාව පිළිබඳව. ඉතින් මහිතන එක පොඩ පොඩ වෙනවා මේ කාලේ. යම් කිසි ප්‍රමාණයකට අපි නැවත ස්වභාවික ආහාර රටාවකට පුරුදු වෙලා යනවා, ස්වභාවික රිද්මයකට හුරු වෙන්න කියලා කියනවා. දැනට මේ බණ භාවනා ඒ වගේම ආගමට යම් කිසි ලබ්ධියක් ඇති කරගන්න කියලා මේ ගුරුහරු කන් දෙනවා. මේ සියල්ල තුලින් මම හිතන්නේ මානසික ආතතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි, එහෙමනම් අද දවසේ සුවසෙත අපේ කතාබහෙන් අපි කතාබහ කළේ මානසික ආතතිය හඳුනාගන්නේ කෙසේද මේ පිළිබඳවයි කතාබහ කළේ. අද අපේ කතාබහට එක්ුණේ කොළඹ යුද හමුදා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රවිමල් ගලප්පති. එහෙමනම් වෛද්‍යතුමනි, ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සුවසෙත අපේ කතාබහට එක්ුණාට. අපි එහෙමනම් තවත් දවසක සුවසෙතින් මේ පිළිබඳව තවදුරටත් කතාබහ කරන බලාපොරොත්තු වෙන අද දවසේ අපේ කතාබහට එක්ුණාට බොහොම ස්තුතියි නැවතවතාවක් ඔබතුමාට. Thank you. නිෂ්පාදන සහාය ලබා දුන්නා පියුමි එදිරිසිංහ, සුවසෙත නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම නදීකා ගුණරත්න. එහෙමනම් තවත් දවසක ලබන බ්‍රහස්පතින්දා අනිවාර්යෙන් සුවසෙතින් මේ වගේම වටිනා මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන බලාපොරොත්තු වෙන ඔබින් සමුගෙන යන්නට අවසයි. ඔබට නිරෝගී සතියක් ගිහින් එන්න.